එලියස් අයියා හොඳ ජවුසමක් නැටයි වගේ. උක්කුව මොන හේකට ඔය ගේ කෑල්ලුගේ නෑ නන්දෝ පළපදියන් කොලක් දන්නේ ඈ. ඒකනේ මේ සේරම හුටපටවලට මූල. ඒ ගෑනු කෙනත් එලියස් අයියාගේ ඇඟේ එල්ලිච්ච ගවල්ලු. කවදා කාපු ටකරන්ද කිව්වලු. ඔච්චර හරියක් ඔය ගේ කෑල්ල වෙනකන් විධාන මහත්තයා මොකෝ කරබාගෙන උන්නේ. අන්න හරි. අන්න එතන නම් මොකක් හරි හුටපරයක් තියෙනවා. මට නම් හැකේම උක්කුව ගැන. ඌ ඔය ගෑනු කෙනාව ඔය ගේ කෑල්ලට ගනලා එලියස් කරට ජොඩු කළා අත පිදාගෙන හදුවත් දන්නේ නැහැ. මොකද ඔය ගෑනු කෙනාගේ වාහෙත් මෙදිලානුනේ. අපි ඔය කාරණාව ගැන අද ඇඳිරි වැටෙනකන් කතා කරන්න ඕන. ඒක හොඳ. ඔව් 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 ඒක හොඳයි හොඳයි. අම්බෝලේ කොමලියනවා. මේ එහෙනම් බොලා ඔක හැන්දෑ වෙනකම් කතා කරාලෑ. මේ දැන් මු හැන්දෑ වෙනකම් කතා කරමු කියලා නේද කිව්වේ? ආරච්චි මහත්තයා කියත ඔක කොහොම යන්නේ නැනි. ඕ සෝබාව. මැලිකේ පොඩ්ඩක් මෙහාට ආවනම්. ඇයිරාලහමි? අර විධානගේ ඉඩම ගේ කෑල්ලේ උක්කුවගේ නෑනන්දිවත් පැළපදියන් කොල්ලලුනේ. පොල්කඩන අපරම් මට දැන් කීවා මෙච්චර හරියක් වෙද්දිත් මොකයි මේ විධානේ කරබාගෙන ඉන්නේ කියලා. ඒකත් හැබෑව තමයි. දැන් ඔය ගේ කෑල්ල අස් කරන්ට කියලානේ මුදලිහාම යගෙන් දොට්ට දැම්මේ. ඉතින් එහෙම එකේ තව කට්ටියක් තියාගෙන ඉන්නේ. දැන් ජුවානිසත් ඉන්නේ ඕකෙලුනේ. එලියස් අප්පුත් ඉන්නවලු. මේ ගෑනු කෙනත් ඉන්නවලු. අපරන්නම් කියන්නේ මෙතන මොකක් හරි හුටප්පරයක් සිද්ධ වෙනවයි කියලා. විධානේ රාලා දැනුවත්වද දන්නේ නැහැනේ ওই කාරණා සිද්ධ වෙනවා ඇත්තේ. අබරන් දැක්කලු එලියස් අප්පුත් එක්ක උක්කුවගේ නෑනන්දි උකුළු මුකුළු කර කර ඉන්නවා. අනේ අම්මපා මේ මිනිස්සයා පාඩමක් ඉගෙන ගන්නේ නැති හැටි. තව ජවුසුමක් නටන්න වෙන්න ඇති එහෙනම් ඔය ලෑස්තිය. එපා මං කීක වෙඩේට ඔබ මොන හරි කරාද බං? තාම නෑ බං. මම මේ ඒ ගැන හිත හිතා තමයි ඉන්නේ. අනේ මේ බොරු කියන්නේ නැතු ඉඳපන්. ඔබ කෝවිලේ බෙලුවත් හීමෙන් එක ගැන හිතන්නේ. මට ආරංචි ඔබ හැම තිස්සෙම හීමෙන් එකගේ පස්සෙමයි. හරි බං ඉතින්. මං හීමෙන් එක ගැන හිතනකොට කොමලි නගාගෙනත් හිතෙනවා. ඔබ මොනවාද කොමලි ගැන හිතන්නේ? මම ඔබට කිව්වේ ෂූටියාගෙන් කොමල් නගා වෙන් කරන්න කියලා. හරි හරි බං ඉතින්. ෂූටියාගේ හිත කඩන්න කොමලි නගා ගැන හිතන්ට එපාය. එයාගේ අඩුපාඩු හොයලා ඌට කියන්ට එපාය. ඒ වැඩේ නම් හොඳයි. එහෙනම් කරන දියක් ඉක්මනට කරපන්. හැබැයි එහෙනම් මගේ වැඩේ කරනවා කියලා හීම්මෙනිකගේ පිටිපස්සේ සෙවල හලාලන යන්ට එපා. ඕම් බලපන් ඉතින්. ඔයාලට උදව් කරන්න ඇවිල්ලා මං අහගන්න කතා. හරි හරි මේ වැඩේ කරලා ඉඳපන්කෝ. ඊම් මැනි කඹට ලැබෙන්න නම්. හා හා ඉසබෙලා අක්කේ මෙන් බලාලකෝ කවුද එන්නේ කියලා. ආ ඉසබෙලා මේ තමයි කළුවෙතන. කළුවෙතන කීවේ? ගෑනුත් දැකලා තියෙනවා ඉසබෙලා. මේ තරම් ඉස්තරම් ගෑනු කෙනෙක් මගේ ජීවිතේට මට මොන ගිහිල්ල නැහැ. දැන් ඉතින් මේ මෙහාට එක්කන් ආවේ එලියස් අයියේ? ඇයි ඉතින් උඹලා දැනගන්න එපාය. මේ වගේ කාරණා වලින් තාම මේ එලියස් අප්පුට අහේනියක් නැහැ කියලා. මෙයාගේ තමයි මම
අඹුකමට ගන්න හිතානි. අනේ බලාපන් අනේ කොන්තර පිරිමහට වගේ මේ තරම් අතුරුකමක් කරන්න පුළුවන් ද කියලා. මම මොකද්ද කරපු අතුරුකම? මේ ඇටිව පෙන්නන්න ගෙනාව මිස. අපේ වාහේ පිස්සන් කොටු යෙවෙත් මේ මිනිහා තමයි. මාවත් එතෙන්ටම යවන්න හිතාන වෙන්ට ඇති. කැන්දන් එන්ට ඇති. මේක හරි කර්මයක් වුණානේ. මම ඒ බොලඩ පිස්සු ඇත්තේ මේ මී මී නංග මොනවා හිතද උගාපුවම අපි යන් එලියස් අයියේ මං එන්ටත් බැරිය කිව්වනේ කල් වේතන නගා බයෙන්න එපා ඔය ඉසබෙලා හන්නේ ඇටි උහුම තමයි මේ පොඩි දෙයකටවත් අඬනවා සතුටටත් අඬනවා අද බාගෙට ඔය මේ සතුට හින්දා වෙන්නේ ඇති එලියස් අයියා දැන් ගියා නම් තමයි හොඳමයි හිතේ. අපි යමු එලියස් අයියේ. අපි එනම් ගිහින් යන්නම් ඉස්සෙල්ලා ආමි. ජුවනිස් නැගිට බංකෝ බං කෝබම් මගේ නෑ නන්දි කවුද කළු වෙතන එලියස් අයියා අරන් ගියා එලියස් කාර්ය මොන මකුලකටද මගේ නෑ නන්දි වරන් ගියේ ඔබ බලාගෙන හිටියද ඒක අරන් යනක දැන් ඔබ මොකද මේ කලබල වෙලා ඈ යකා වැහිලාද අනිත් එක බං එලියස් අයියා කොහෙ අරන් ගියා මට මොකද මගේ නෑනන්ඩියෝ මම මෙහෙ ගෙනල්ලා තිබ්බේ පරිස්සමට ඌට වඩිනවද එයයි වරන් එහෙම යන්න කියපන් උන් කොහටද ගියේ එලියස් අයියා කිව්වා උන්දගේ නෑසනුහරේට කළු වෙතනව පෙන්වන්න එක්කගෙන යනවා කියලා අර මොකට ඉබන් කාරණාවක් නම් මට කිව්වේ නෑ එලියස් අයියා තනි පංගලමේ අනේකේ කළු වෙතනවත් තනියට කැඳගෙන යන්නේ නැති ඒ වුණාට උඹ එලියස් කාර්යයට කියපන් මගේ නෑ නන්දිව මේ ගමෙන් එහාට ගෙනියන්න එපා කියලා කළු වෙතනත් ආස ඇතිනේ බම් මේක ඇතුලේ තනියම ඉන්න එකේ පොඩ්ඩක් එළියට පහළියට ගිහිල්ලා එන්න හොඳා හොඳා එහෙමනම් කාරියක් නෑ හා